සබර්ගමුව පළාත් මායිම පිහිට ඇති මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන් දෙකට අයත් දිනියාය අනින්කන්ද මතුරට වැවිලි සමාගම සිය වැවිලි කටයුතු සිදු කරමින් පවතිනවා. අදාළ වැවිලි සමාගමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබා දී ඇති ඉඩම් වලින් කොටසක් වගා කටයුතු සඳහා යොදා නොගෙන අත්හැර දමා තිබෙනවා. එම ඉඩම් යලි වගා කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාළ මැනුම් කටයුතු පසුගිය දින කිහිපයේදී සිදු කරනු ලැබුවා. මෙම වැවිලි සමාගම් වලට අයත් ඉඩම් වල වසර ගණනාවක් සිට ජීවත් වන ජනතාව පවසන්නේ වගා නොකළ ඉඩම් වලින් කොටසක් Tamanටද වගා කටයුතු සඳහා පවරා දෙන ලෙසයි. මේක LR සිදු වුණොත් අපේ වතු කර ජනතාවට දෙන්න. නැත්නම් මේක වත්තට දෙමුනොත් ඒක අපිට වගා කරන්න අවසර අරන් දෙන්න ඕනේ. එක එක අවස්ථාවලදී අපි ඉල්ලුම් කරත් මේ අපට ලබා දෙන්න කියලා. නමුත් ඒ ඉටු වෙන්නේ නැහැ. නමුත් මේ රජයෙන් මේක ඉටු වෙන්න අවස්ථාව ලැබුණා. වතු අයගේ ප්‍රශ්න නොකර අපි වගා කරගත් ඉඩම් අපිට ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. නෑ අන්තිමට මේ පොඩි මිනිසුන්ට මොනවද දතුන් යන තව ඉස්සරහට මේ විදිහට ගියොත් එහෙම අල්ලගෙන අල්ලගෙන ගියොත් එහෙම. ඒ හින්දා මම කියන්නේ මේ හරි ක්‍රමවේදයකට අවිලල මේව කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. වතු සේවකයන් චෝදනා කරන්නේ Taman විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට බදු ගෙවමින් වගා කරන ලද ඉඩම්ද එම කොමිෂන් සභාව විසින් අත්පත් කර ගැනීමට පියවරගෙන ඇති බවයි. 2009 ඉඳලා මෙතෙක් මම වතා දේවතාව නඩත්තුවත් එක්ක ඉඩම් අරගෙන මම මේ බදු කරනවා. මේ අවුරුදු 10කට අරගෙන තියෙනවා. ඩිපොසිට් එකක් ලස්ස 25ක් ඉඩමට කම්පැනියට බැඳලා අපි අරගෙන තියෙනවා. ඒතකොට ඉඩම නඩත්තුව සියලුම දේ අපි කරන්නේ. මුදල් මත තමයි මේ ඉඩම් ඒ මිනිස්සේ හිතුවට එක දෙන්නේ. කෙසේ වෙතත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීතිමය විධිවිධානයන්ට අනුව තම කොමිෂන් සභාවට අයත් වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවයි. පනිල්කන්ද ප්‍රදේශයේ අපි අක්කර 500කට ආසන්න ප්‍රමාණයක් 2011 වර්ෂයේ මේ ගැසට් පත්‍රයේ මගින් තමයි පවරා ගැනීමක් කරලා තිබෙන්නේ. මේ ගැසට් පත්‍රයේ මගින් පවරා ගත්තට පස්සේ මේ ඉඩම් අනිවාර්යයෙන්ම කොමිෂන් සභාව සතු වෙනවා. යම් අයිතිවාසිකමක් කියන පුද්ගලයෙක් මේ ගැසට් එක අභියෝගයට ලක් කරනවා නම් උසාවියට යන්න හැකියාවක් තිබුණා. වර්තමාන වෙන විට මේ ඉඩම් අපි හඳුනා ගැනීමක් කරන්න ඕන. මේ ඉඩම් වල විවිධ කටයුතු විවිධ අනවසර ආකාරයකට සිදු වෙනවා. මම පෞගේ කාලෙත් ගිහිල්ලා මේක විමර්ශනයක් කරලා ආවම මම දැක්කා ඒ ගමේ ඉන්න අඩුවාදල්ලාභී විශාල පිරිසක් මේ ඉඩම් වලට ඇතුල් වෙලා වගා කරනවා. ඒ නිසා අපි තීරණය කරා කොමිෂන් සභාව විදියටත් ඒගොල්ලන්ට කඩිනමින් නම් නීත්‍යානුකූල ඔප්පුවක් ලබා දෙන්න. ඒ නිසා අපි කඩිනමින් අපි ඉදිරි සති කීපයක් ඇතුළත වගේ ගමේ ඉන්න ඒ ගමේ ජනතාවට ඔප්පු ලබා දීමක් අපි කරනවා. වතු සේවකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක් මෙම වතු සමාගම සතු ඉඩම් වල ජීවත් වන Tamanටද සාධාරණයක් ඉටු කර දෙන්න ලෙසයි. එක ගෙදරින් පවුල හතරක් ඉන්නවා. හතර දෙනා තියාගෙන ඉන්න බැරි කමෙන්ට තමයි ගිහිල්ලා ඉඩමක් කෙල්ලුවේ. ඒක අල්ලලා ආයි පොලිසියට යනකොට පොලිසිය මම එන්න පොලිසියට මම යන්න ඉස්සලා පොලිසියෙන් ගිහිල්ලා කියලා ඉවරයි ඉඩ දෙන්න එපා කියලා. ඉතුරු වෙලා තියෙන ඉඩ ටිකවත් අපිට ලබා දෙන්න කියලා අපි සියලු දෙනාම ඉල්ලීමක් කරනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ වතු සේවකයන්ටද ඉඩම් ලබා දීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බවයි. විවිධ බාධක දාගෙන විවිධ සංවිධාන හරහා මේ බ්ලොක් කරනවා නම් මේ පහර ගහන්නේ අපේ ආර්ථිකයට. ඒ නිසා අපි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විදියට අපි සියලු දෙනාම වැඳලා ඉන්නවා ඒ ජනතාවට ඒ අවශ්‍ය සේවය ලබා දෙන්න. ඒ උලින්දුවා ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට නිරීක්ෂණය කරාට අවශ්‍ය දැක මේ වගා කරලා ඉන්න ජනතාවට අපි කඩිනමින් ඒ බදු ඔප්පු ලබා දීමක් කරනවා. ඔවුන්ගේ දායකත්වය මේ නිෂ්පාදන කටයුතු මේ නිෂ්පාදන ආර්ථිකයට ලබා ගන්න අපි කටයුතු කරනවා.